මේ ආණ්ඩු ආවේ මහා සංඝ රත්නයත් එක්ක මහා සංඝ රත්නේ ආශිර්වාදේ මේ සමස්ත මහා සංඝ රත්නේ කිව්වේ ගෝඨාභය වගේ නායකෙක් තමයි මෙයාට අවශ්‍ය කියලා අපි අද මතක් කරලා දෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ගෙන්න කෑ ගහගෙන ගිනි යව්වේ කෑ ගහපු මහා සංඝ රත්නේ අද කරේ වඩම්මන් කකුල් දෙකෙන් ඇදගෙන වඩම්මන් ඇදගෙන වඩම්මන ඒ මහා සංඝ රත්නයට මේ ආණ්ඩු උත්තරයක් දෙන්න ඕන ඇයි අපිට එහෙම කරන්නේ ඇයි අපිට එහෙම කරන්න උනේ මහා සංඝ රත්නේ වැරදක් කරලා තියෙනවා නම් කියන්න එහෙම නැත්තම් කරුණා කරලා මේ රටේ සමස්ත බෞද්ධ ජනයා වෙනුවෙන් අපි ඉල්ලන මහා සංඝ රත්නයේ ගෞරවය තියලා කටයුතු කරන්න මේ ආණ්ඩුව ඒ අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න කියන කාරණාව මතක් කරගන්න. ඒ වගේම තමයි දැන් පාර්ලිමේන්තුව තුළ එක එක ජවනිකා මේ රටේ ජනතාවට දන්න පුළුවන් දේශපාලන ශාස්ත්‍රය තුලත් එහෙම. අපිට මතකයි 2009 යුද්ධය අවසන් වුණාම මේ රටේ කවුරු කතා කරේ මහරජාණෝ ගැන මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා ගැන. එතුමාට දෙන්න තියෙන හැම ගෞරවමයක්ම මේ පාර්ලිමේන්තුව අද ඉන්න ඔය නායකයෝට ලබා දුන්නා. මහරජාණෝ කිව්වා මේ රට බේරගත්ත මේ රටේ අනාගතයේ ගැලුම් කාර්යය කියලා මහා ලොකු තැනක් දීලා මහින්ද රාජපක්ෂ මහත්තයාව වර්ණනා කරපු වර්ණනා කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා පස්සේ ගිහිල්ලා වලිගැල්ලිලා පාර්ලිමේන්තුව ආපු බොහෝ දෙනෙකුත් ඉන්නවා. ඒ ඉන්න අයම ඊයේ වෙනකොට අපි දකිනවා මේ රටේ යුද්ධය ඉවර කරපු නායකයා කියලා මහින්ද මහත්තයා නම කියන්නේ නැහැ. මේ රටේ යුද්ධය ඉවර කරපු නායකයා කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ. මේ රටේ ආර්ථිකය ගොඩදාන ආර්ථික හයියක් හදන්න ආර්ථික ශක්තිමත් කරන්න පුළුවන් උනේ අර මොළ හතක් තියනවා කියන බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා දැන් ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු කියනවා. ඒකට බැසිල් රාජපක්ෂ මහත්තයා නම් ආර්ථිකය ගොඩ දැම්. යුද්ධය වර කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද කරලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා සීමල ගෙනාවෙම නැද්ද? ආණ්ඩුවෙන් අපි අහනවා මොකද්ද දැන් මේ වෙලා තියෙන්නේ? මේ මහින්ද රාජපක්ෂට පයින් ගහලා ඉවර වෙලා බැසිල් මහත්තයා ගාවට කියලා බැසිල් මහත්තයාගේ ඒ ඩීල් එක දාගෙන ගේම් එක ගහ ගන්න හදනවාද එහෙම නැත්නම් ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවක් කරේ නැද්ද කියලා අපිට නිකන් පේනවා. බැසිල් මහත්තයා මේ රටේ වෙනම තාත්ත කෙනෙක් වෙන්න අර මහින්ද මහත්තයාට තියෙන අප්පච්චි නාමය තමන්ගේ චරිතයට එකතු කරගන්න උත්සාහ කරනවා. ඒ අනුව බැසිල් අප්පච්චි වෙනකොට මහින්ද අප්පච්චි වුණා වගේ ලේසි වෙන්නේ නැහැ කියලා මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න. මොකද මහින්ද රාජපක්ෂ අප්පච්චි වෙලා මේ රටේ මිනිස්සුන්ට උප්පැන්නේ දුන්නේ ශ්‍රී ලාංකික උප්පැන්නේ. බැසිල් මහත්තයාගේ උප්පැන්නේ ගන්න වෙන්නේ ඇමරිකානු උප්පැන්නයක් කියන එක කරුණා කරලා මේ රටේ ජනතාව මතක තියාගන්න. ඒ නිසා මේ සෙල්ලම් ටික අපිට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. මේ රඟ දැක්වීම් ටික බලාගෙන ඉන්න වෙලා තියෙනවා. හැබැයි අපිට රටේ ජනතාවට අනතුරු අඟවන්න වෙනවා. මේකේ අවසානේ මේ යන ගමනේ අවසානය මේ රටේ ජනතාවට වග කියන්නේ නැතුව මේ රටේ ජනතාවට උනේ මොකක්ද කියලා හොයාගන්නත් බැරුව බැසිල් මහත්තයා මේ රටේ ආර්ථිකයේ මේ තීරණ නන්නත්තර කළා මේ රට ගාලා දාලා ගියපු දවසට breaking.lk